අද පුවත්පත වාර්තා කරනවා ජනාධිපතිවරණයට දින 9ක් තියෙන මොහොතක මෙවැනි පුවතක්. ඡන්දයට පෙර යුද හමුදා බුද්ධිංශයෙන් රටේ භීෂණයක් මවනවාලු. සමාජ මාධ්‍ය පළවන ප්‍රකාශයක් ගැන යුද හමුදා බුද්ධි ප්‍රධානියාගෙන් CID ට පැමිණිල්ලක්. 12 වෙනිදාට පසු රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියා සූදානමක්, වෙඩි තැබීමක් හෝ ඝාතනයක් ගැනත් ප්‍රකාශ වන නිසා වහාම විමර්ශන සිදු කරන ලෙසත් ඉල්ලා සිටිනවා කියලයි සඳහන් කරන්නේ. එහා සම්බන්ධයෙන් නැතුල් පිටු වාර්තාවේ මෙහෙම කියනවා. ජනාධිපතිවරණයේ ඡන්දය පැවැත්වීමේ දිනයට පෙර යුද හමුදා බුද්ධ්‍යංශයේ සමාජිකයන් විසින් රට තුල භීෂණයක් ඇති කරන බවත් අජිත් ධර්මපාල නැමැත්තා YouTube නාලිකාව කරා සිදු කරන ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම සොයා බලා අවශ්‍ය විමර්ශන සිදු කරන ලෙසට යුද හමුදා බුද්ධ්‍යංශ බ්‍රිගේඩිය චන්දික මහතන්තිලගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පැමිණිලි කර තිබෙනවා. අදාළ ප්‍රකාශයට අනුව යුද හමුදා බුද්ධි අංශ බ්‍රිගේඩිය මහතන්තිලගේ හා රාජ්‍ය බුද්ධි ප්‍රධානි මේජ ජෙනරාල් සුරේෂ් සලේගේ මෙහෙයවීමෙන් බුද්ධි නිලධාරීන් 200ක් දැනටමත් රට පුරා විවිධ ස්ථානවලට යවා ඇති බවත් ඔවුන් ලවා 12 වෙනිදාට පසුව ජාතික ජනබලවේගයේ පාක්ෂිකයන් පළඳින ටී-ෂර්ට් පළඳ රටේ විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වෙන්නේ. එමෙන්ම බුද්ධ්‍යංශ නිලධාරීන් ලවා ට්‍රාන්ස්ෆෝමර් පිපිරවීම, විදුලිය විසන්ධ කිරීම සිදු කිරීම, එජාපහ සජබ කාර්යාලවලට පහර දීම, මන්නාර්ම ප්‍රදේශයේදී 20 වෙනිදා රාත්‍රියේදී අහසට වෙඩි තබා ජනතාව බියවැද්දීම, කටුපත ප්‍රදේශයේදී එජාප හෝ සජබ පාක්ෂිකයෙක්ගේ රාත්‍රියේදී නිවසට ගොස් ඔහුව හෝ ඇයව එළියට රැඳවාගෙන පහරදී ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමට සැලසුම් කරන බවටත් අදාළ ප්‍රකාශයේ සඳහන් වෙනවා. අදාළ ප්‍රකාශය මගින් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ වන තමාගේ ජීවිතයට හා බුද්ධි නිලධාරීන්ගේ ජීවිතවලටද බරපතල තර්ජනයක් එල්ලව ඇති බවත්, මෙවැනි වෛරී ප්‍රකාශ මගින් ජනාධිපතිවරණයක් පැවැත්වෙන කාලයේදී ජාතික ආරක්ෂාවටද බරපතල තර්ජනයක් එල්ලව ඇති බවත්, මෙමගින් බුද්ධ්‍යංශ නිලධාරීන්ගේ චිත්ත ධෛර්යයටද හානියක් වන බවත්, ඇතැම් විට මෙම ප්‍රකාශ හරහා යුද හමුදා බුද්ධ්‍යංශ අපකීර්තියට ලක් කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින්නේ යැයි සැකයක් පවතින බවත්, මේ පිළිබඳ පියවර ගන්න බවයි යුද හමුදා බුද්ධ්‍යංශ අධ්‍යක්ෂක බ්‍රිගේඩිය චන්දික මහතන්තිලගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලෙන් ඉල්ලා තියෙන්නේ. ඉතින් රටේ ජනතාවයි මේ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්නවා, රටේ ජනතාවක් අවධානයෙන් ඉන්නවා. මොකද පක්ෂ දේශපාලනත් එක්ක රටේ ජනතාව ඉදිරි ජනාධිපතිවරණයේදී කිනම් පාක්ෂිකයාට කිනම් පාක්ෂිකයෙක් බවට පත්වෙලා කිනම් අපේක්ෂකයාට සහාය ලබා දීමට කටයුතු කරනවාද යන්න දැන් මේ සිතමින් පවතින කාලයක්. එවැනි අවස්ථාවක රටේ මේ වගේ පුවත් මැවීම නැත්නම් රටේ මේ වගේ කටකතා ව්‍යාප්ත වීම සුළුකොට තකන්න බෑ. YouTube නාලිකාවල හෝ වේවා, සමාජ මාධ්‍ය තුල හෝ වේවා මෙවැනි ප්‍රචාරයන් සිදු වෙනවා නම් ඉතා ඉක්මනටම නීතිය කටයුතු කරමින් නීතිය ඉදිරියට ගෙනල්ලා මේක ඇත්තද, ඇත්තනම් මෙහෙම දෙයක් වාර්තා වුණේ කොහොමද, මේ වගේ දෙයක් ඇත්තනම් ඒ වළක්වා ගත හැක්කේ කෙසේද, වළක්වා ගැනීමට අවශ්‍ය පියවර මොනවාද කියලා කියන්නත් ඕනේ. ඒවා සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් හෝ වේවා, දැනුවත් නොවුනා හෝ වේවා, ඊට අදාළ ක්‍රියාමාර්ග රජයේ බුද්ධිංශ විසින් දැනටමත් ඉටු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. මොකද සමබිමක් සෑම අපේක්ෂකයෙකුටම තිබිය යුතුයි. එහෙම නැතුව මැතිවරණයක් කියලා කියන්නේ අපක්ෂපාතී නොවි යම්කිසි පක්ෂපාතීත්වයකට නැඹුරු වෙනවා නම් ඒක සාධාරණ මැතිවරණයකට එච්චර සුබදායි නෑ.